සුවිසල් සිත් කරණි තනින් තන ආනන්දනී යනිල් ආසවෙත අතුපතර වීදි සොඳුරුතම ගීතුරු සමුච්ඡයක අක්මුල් විහිද ගිය සාර පසවෙත සහෘද රසිකයන් කැටුව යෙදෙන රස සොඳුරු චාරිකාව හද සක්මන හද සක්මන නිවි සැනසෙන සඳේ අහස් දිය දිගේ ඉගිලවි හද සක්මන සමග එකතු වන දයාදර සියහඬ ශ්‍රාවක රසතුමි රසවතියනි ආයුබෝවන් ඔබට සුවිසල් සිත්තරණේ තනින් තන අතුපතර විහිදි සොඳුරු ගීතුළු සමුච්ඡයක අක්මල් විහිද ගිය සාර පස සොයා යන රස සොඳුරු චාරිකාවට සහෝද රසික ඔබ කැටුව යන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ සහෝද රසික ඔබ සමග අද හදසක්මනෙහි යෙදෙන්නට අපි ඊටාම ආදරයෙන් ගෞරවයෙන් කළ ආරාධනාව පිළිගෙන සියහඬ මැදිරියට පැමිණ සිටින්නේ ආදරණීය සියහඬ සහෝද රසිකාවිය ඇය නමින් ලක්මාලි ධර්මවංශ ඒ වගේම රටට දැයට මිල කල නොහැකි වටිනා සේවයක් ලබා දෙන ලක්මෑණියන්ගේ ආදරණීය දියණියක් ආයුබෝවන් ලක්මාලි ධර්මවංශ මහත්මිය අපි ඔබව ඉතාම ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසින් පිළිගන්නවා සියහඬ හදසක්මන ගීතමය හෝරාවට ආයුබෝවන් මේ අවස්ථාවේදී සියහඬ ආසන සහෘදෙයිනි ඔබ සමග මේ සයිබ අවකාශයේ පැයක හෝරාවක් හදසක්මනෙහි යෙදෙමින් මගේ හදවතේ රැඳෙන ගීත කිහිපයක් පිළිබඳ මට දැනෙන දේවල් ඔබ සමග සාකච්ඡා කරන්නටයි මම මෙතනට පැමිණියේ ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වන්න ඕනේ ජානිට මේ අවස්ථාවට මට ආරාධනා කළාට ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඉෂු එස් වීරවර්ණ සහ ඉවෝනි වීරවර්ණ සොයිරියන්ට මේ අවස්ථාවට සහභාගී වන්නට මඟ පාදලා දුන්නට නවක ගීත රචකාවියක් වශයෙන් උත් හොඳ රසවිඳින්නියක් වශයෙන් උත් මම කැමති ගීත මම ඒවට ආස කරන්නේ ඇයි ඒවත් අහද්දි මට දැනෙන හැඟීම මොකද්ද කියලා උගලොත් එක්ක බෙදා ගන්නට මම හරිම කැමැත්තෙන් ඉන්නේ මේ ලැබිච්ච අවස්ථාව මට හරිම වටින මම හරිම ආසා කරන අවස්ථාවක් හැබැයි ජානි ඔයා නම් මාව ලොකුම ලොකු අමාරුවක දැම්මා ඔයා මං හිතන්නේ මට කාලෙකින් හරිම අසීරු අමාරු ඉලක්කයක් ලැබලා දුන්නා සින්දු 10ක් තෝරන්න කියලා ඔයා මට සින්දු 100ක් තෝරන්න කියලා දුන්නා නම් අන්න මං හරිම සන්තෝෂ වෙනවා නමුත් අසීරු කටයුත්ත සින්දු 10ක් තෝරන එක ඉතින් ඒ අවස්ථාවට මම මුහුණ දුන්නා අපි බලමු ඒවා අහලා ඔගලන්ට ඒව දැනෙන විදිය කොහොමද කියලා නවක ගීත රචකාවියක් කියලා මම ගැන කිව්ව මතකයිනේ ඉතින් මම මේ වැඩසටහනට මම ලියපු ගීත කීපයකුත් ඇතුළත් කරා ඒවත් අසමින් මගේ හදවතට වඩාත් සමීප වූ ගීතත් අසමින් මාත් එක්ක හදසක්මනේ යෙදෙන්නට එන්න කියලා මම ඔබ සැමට ආරාධනා කරනවා ඇත්තම කියනවා නම් අපි දැන් ආйти වැඩිහිටි ප්‍රජාවට වැඩිහිටියන් වශයෙන් අපේ යුතුයකමක් තියනවා සාහිත්‍යමේ වටිනාකමක් ඇති හොඳ රසවින්දනයක් ඇති ගීත සාහිත්‍ය කෘති අනිත් අය සමග කතා බහ කරන්නට සහ අපේ දැනුම බෙදා ගන්නට අපේ රසවිඳින ආකාරය ගැන අනිත් අයට කියා දෙන්නට
පරපුරකින් පරපුරකට යම් යම් දේවල් පවතිනා වූ ආකාරයන් කිහිපයක් තියෙනවා ලියන්න පුළුවන් කට වචනෙන් පවත්වාගෙන යන්න පුළුවන් ඉතින් අපි මේ කරන්නේ කට වචනෙන් පවත්වාගෙන යෑමක් අපි කැමති දේවල් ගැන අපි අනිත් අයත් එක්ක කතා කරනවා අපි දකින කෝණය අපි ඒක රසවින්දේ කොහොමද කියලා අපි අනිත් අයත් එක්ක කතා කරනවා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි මට මේ දේ සමීප වුනේ කොහොමද මම මේක රසවින්දේ කියලා ඉතින් අපි එදෙම හදසක්මනේ පුරා පැයක් හෝ ඊට පොඩි වෙලාවක් වැඩියෙන් අපි හදසක්මනේ එදෙමවද ආරාධනා කරන ඔබ සැමට රැඳී සිටින්න කියලා මේ සයිබවකාශයේ මාත් සමග හදසක්මනේ යෙදෙන්න ඉතින් ලක්මාලි මහත්මිය ඔබතුමිය කැමතිම ගීත 10ක එකිනෙක රස සුවඳ ගුණ මිහිර සියහන ශ්‍රාවකයන් වෙත තිලින කරන්නට මෙතෙන් සිට ඔබට අවස්ථාව ලැබෙනවා අපේ සහෝදර ශ්‍රාවකයන් හදවතින්ම සමීප වී ඔබේ රසඥතාව මනවින් ස්පර්ශ කරාවි කියා මට විශ්වාසයි හද සක්මන ලක්මාලි මහත්මිය අපට කියන්න ඔබ ඔබේ හද සක්මන පටන් ගන්න සනිටුහන් කරන්නේ කොතනින්ද අද වැඩසටහනේ පළමු ගීතය ලෙස මම තෝරා ගත්තේ මම ලියපු මගේ හදවතට ගොඩක් සමීප ගීතයක් ඒක තෙද බලති හිරු සදා කියලා තමයි නම් කරෙන්නේ මේ ගීතය ගැන කිව්වොත් මේ ගීතේ ඉපදුනේ තරු කඩන් වැටිච්ච දවසක එදා තරු ඇස්සක් තියනවා කියලා මමයි මගේ පුතා මට ඉන්න අවුරුදු 10ක පොඩි පුතෙක් බිනුද කියලා අපි දෙන්න එළියට බැහැලා රෑ අහස දිහා බලාගෙන හිටියා තරු කඩන් වැටෙනකන් ඒ වෙලාවෙ යා මගෙන් ඇහුවා අම්මේ දැන් මේ අහසේ තරු කඩන් වැටුනහම අහසට මොකද වෙන්නේ කියලා මම එතකොට යාට කිව්වා ඒ කඩන් වැටිච්ච තරුව තිබුණ තැන අහසේ හිස් ඉඩක් ඉතුරු වෙනවා කියලා එතකොට යා අහනවා ඒක කොහොමද වෙන්නේ කියලා ඇත්තටම මට ලොකු උදාහරණයක් ඒ වෙලාවෙ කියන්න ආවෙ නැහැ හිතට මං යාට කිව්වා දැන් පුතා ඔයාගේ සීයා නැති වුණා කියලා එයාට තිබිච්ච ආදරේ අපේ හිතේ නැති වෙලා ගියාද නැහෙනේ ඒ ආදරේ හැමදාම අපේ හිතේ තිනවා ඒ වගේ තමයි අහස අහස කඩන් වැටිච්ච තරුවට තිබුණ හිස්සිට තියාගෙන ඉන්නවා කියලා ඒකම මගේ ඔළුවට ආවා මේ සින්දුව ඔයගලන්ට අහන්න ලැබේ අන්තරා කොටසක් දිලි දිලි තියෙන තරු දෙවි දෙවි වැටුනාම අහස හිස් ඉඩක් ඇත නියුණු තරු එළියටද කියලා ඒ ඔස්සේ මම හිතුවා මම ලියනවා කවියක් මිනිස් සම්බන්ධතා ගැන කියලා එතකොට මෙන්න මේ ගීතයේ හැමතැනම කියවෙන්නේ මිනිස්සු ගැන මෙහි අහසත් මිනිස්සු මෙහි පොළවත් මිනිස්සු මෙහි උස්කඳුත් මිනිස්සු මිටිනින්නත් මිනිස්සු තරුත් මිනිස්සු වැව් ගංගා මේ හැමදේම මිනිස්සු ඔගොල්ලෝ මෙන්න මේ පරිසරයේ තියෙන වස්තුන් වලට මිනිසුන්ව උපමා කරගෙන මේ ගීතය රස විඳින්න මේ ගීයේ සංවාදයට ලක් වෙන්නේ කතිකාවට ලක් වෙන්නේ මිනිස් සම්බන්ධතා මානුෂීය සම්බන්ධතා වලදී මිනිසුන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක සමහර මිනිස්සු අහස වගේ කිසිම උස් පහත්කමක් අනිත් අයගේ දකින්නේ නැහැ අහස තියෙන්නේ වලාකුළු විතරයි නමුත් සමහර අය පොළව වගේ හැම දිනාටම ඉන්න ඉඩකඩ සලසනවා ඒ වගක් පෙන්නනවා නමුත් උස් මිටිකම් ගැන ගොඩාක් හිතනවා සමහර මිනිස්සු නිහඬ කඳු වැටි වගේ ලස්සන ගහකොළ පුදු දවනවා සමහර මිනිස්සු ඉතා විශාල ගස් දරාගෙන උතුංග කඳු වගේ බැබලෙනවා නමුත් ඇතුලෙන් කැකෑරෙන ගිනි කඳු වගේ ඉතින් රසවිඳින්න පළමු වෙන ගීතය මේ ගීය ගැන කියනවා නම් ඇත්තටම මේ ගීතය ගායනා කරේ ඉමාන් පෙරේරා මේක තනුව දාලා සංගීත අධ්‍යක්ෂණය කළේ රෝහණ ධර්මකීර්ති මහත්මයා නාද ශික්ෂණය කරේ ජයංග දෙදිගම මේ ගීතය කරද්දී මට හම්බ වුණා අහස වගේ මිනිස්සු ඉමාන් අයියා රෝහණ අයියා සහ ජයංග මල්ලි මේ හැම දිනාම මං වගේම මේ ගීතයට හරිම ආදරේ කරා
උපමා උපමේයන් යොදා ගනිමින් අදහස් දැක්වීම ඉතාම විශිෂ්ට ලෙස වර්ණවත් කළ හැකි රමණීය භාෂාවකට අපි උරුමකම් කියනවා ඒ බව විදහ දක්වමින් ඔබ විසින් රචිත මේ ගීතයෙන් කියවෙන අහස පොළව කඳු මහගස් මේ උපමාවන් වලින් මොන උපමාවක්ද ඔබගෙන ඔබ යොදා ගන්නේ ඇත්තටම ජානි ඔබ හෙව්වා වගේ මේ ගීතය ඇතුලේ මාත් ඉන්නවා මේ ගීතේ මට හිතෙන්නේ මම එක්ක අහස වගේ එහෙම නැත්නම් මං අර නිහඬ කඳු වැටියක් වගේ කියලා මමත් මම කරන රැකියාව අනුවත් මම සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ උස් පහත්කම් සලකන්නේ නැහැ විශේෂයෙන් මම කරන රැකියාව රජතුමාගේ සිට ජාචකයා දක්වා ඕ නෑම කිලික් ඉදිරියේ එක හා සමානව සැලකිය යුතු රැකියාවක් තමයි මම කරන්නේ එයට මානව දයාව කියන එක උපරිමයෙන් තිබිය යුතුයි උස් පහත්කම් සැලකුවොත් මට කවදාකවත් මගේ රස්සාව හරියට කරන්න බැරි වෙනවා ඒ වගේම මම හිතනවා මමත් හරියට රහස වගේ කඩා වැටිච්ච තරුවකට උනත් අහස පුංචි ඩක් තියාගෙන ඉන්නා වගේ මමත් මගේ හිතේ ගොඩක් අය වෙනුවෙන් ඉඩ තියාගෙන ඉන්නවා යහළු මිත්‍රයෝ ඥාතියෝ එකට වැඩ කරපු කට්ටිය එකට වැඩ කරන කට්ටිය මේ හැම දෙනාම පිළිබඳ බොහොම ආදරණීය මතකයන් රාශියක් මම හදවතේ තියාගෙන ඉන්නවා ඉතින් මම හිතන්නේ මේ ගීතේ මම මාව උපමා කරගත්තොත් නිහඬ කඳු ඇටියකට හෝ අහසට තමයි මම මාව උපමා කරගන්නේ ඉතින් ජානි ඔයාට පුළුවන් ඔයා මං ගැන හිතන විදිහ මට කියන්න හැබැයි දැම්ම නෙවේ අපි තාම වැඩසටහන පටන් ගත්තා විතරයිනේ අපි තාම අපිව අඳුනගනිමින් ඉන්නේ මේ වැඩසටහන ඉවර වෙනකොට ඔයා කියන්න ඔයා මාව උපමා කරේ කොහකටද කියලා තෙද බලති හිරු සදා කියන්නේ ඔබතුමිය විසින් පද රචනය කරන ලද ඉතාම මෙරු ගීතයක් මේ ගීතය ගායනා කරන්නේ නවකරපුරේ ඉතාමත් දක්ෂ ගායන ශිල්පියෙකු වන ඉමාන් පෙරේරා විසින් තනුසා සංගීත අධ්‍යක්ෂණය රෝහණ ධර්මකීර්තිය සංගීත සංකලනය ජයන්ත දෙදිගම අහසේ නෑ වලාකුළු මිසක් උස් කඳු නිම්න ඇතැම් මිනිසුන් ගිසිත් අහස වෙනි දිලි දිලි අහස හැඩ කළ තරු දෙවි වැටුන පසු ඒ තරුව සිටි තැන හිස් අවකාශය දැත්තක් මින් ඕන් පෙම්බැඳි අයවෙන් උවද ඒ අය වෙනුවෙන් සදා ප්‍රේමයෙන් සුරකින සදාකාලික හිස් අවකාශයක් ඒ සිත්වල තිබේ මෙහෙම කියන්නේ ලක්මාලි ධර්මවංශ ලක්මාලි මහත්මිය ඇගේම මියුරු ගීතයක් එක්ක අද සියහඬ හද සක්මන පළමු පියවර සනිටුහන් කරනවා අපි රස විඳිමු මේ අරුත්වර මියුරු ගීතය තෙද බලති හිරු සදා සඳ විමන් මෙව්වාට අහසේ නෑ වලාකුළු මිසක් උස් කඳු නිම්න ඉපිද පය ගසාමිය යන්ට ඉඩ දුන්නාට පොළොව එහෙමම නොවෙයි වෙනස් කම් ඇත බොහොම ඒ
තුංග තුරු හිස් දරා වැජ බෙමින් කුණාත ඇතම් කඳු ගිනි කඳුය කැකරෙන දුක දරන පල වැලද මල් කුකුරු බුබුදුවා හැඩ කරන නිහඬ කඳු වැටි තිබේ කඳුළු කුල් පත් මවන देवी देवी वेटू नाम आहसे हिस इडक एत न्यूनु तारु एलियत दर सिने हसिं वान देमु पुंची वेउ हिंदु नाम महापुलुव एहेमने प्रेमबंदी गंगियत रेद बालेति हीरु सदा संद विमन मेउवात आहसे ने वाला कुलु मिसक उस कांदु निम्न इपिद पाय गसामिया යන්ත ඉද දුන්නාට පොළොව එහෙමම නොවේ වෙනස් කම් ඇත බොහොම ඔබේ හදසක්මනෙහි දෙවන නැවතුම ලෙස ඔබතුමිය තෝරගෙන තිබෙනවා තවත් නවක ගී නිර්මාණයක් ඉන්දික ලියනගේ විසින් ගායනා කරන වැස්ස නුඹ වැහැපන් මගේ හිත හේතිලා යන කල කියන ගීතය ලක්මාලි මහත්මිය මේ ගීතය ඔබ රසවිඳින්නේ කොයි ලෙසටද අද වැඩසටහන දෙවන ගීය ලෙස මන් තෝරාගත්තේ मैत काले दी जनप्रिय विच गीतया वैस नुब वहपन मगे हित हे दिलाया नकार मे गीते गायना करान्ने इंदिक लियनगे पद रचने करे तारिंद गुणवर्धन तनुजा संगीत अध्यक्षने कले दर्शन विक्रमतुंग मे गीय गन कथा कलोत ऐ मम निकट गोदा कमती ने कियला मे गीय एक तरह केनेकुगे औद्गलिक अध्यक्षीमक पदनाम करगन आकार उपमेयवा නිදහසෙ අහගෙන ඉන්නකොට අර ඒ ගීයේ තියෙන දුක් පරිත ස්වභාවය ඒක තියෙන ඒ බැලපුම ඒ කනගාටුව තදින්ම අපේ හිතට දැනෙනවා කෙනෙක්ට ඒ හැඟීම් ඇති කරන්න පුළුවන් විදිහට ලියවිච්ච සහ ගැයිච්ච සහ ලස්සන තනුවක් නිර්මාණය වෙච්ච ගීතයක් විදිහට තමයි මම මේ ගීතේ දකින්නේ
කරින්ද ගුණවර්ධන කියන්නේ නව පරපුරේ ගීත රචකයෙක්. ඉතින් මම හිතුවා අපි ගොඩාක් නිතර නිතර අහපු පැරණි ගීතවලට වඩා නව පරපුරේ ආයගේ නිර්මාණය වෙච්ච ස්වභාවික ස්වභාවික ගීත මේ වැඩසටහනට තෝරගන්නවා නම් හොඳයි කියලා එහෙම හිතලා තමයි මම මේ ගීතේ තෝරගත්තේ. තරින්ද ගුණවර්ධනගේ බොහොම රසවත් ගීපද රචනාවක්. වැස්ස නුඹ වැහපන් මගේ හිත හේතිලා යන කල. සුළඟ නුඹ හමපන් මගේ නිතු වියලිලා යන කල. හොඳයි. ඇත්තටම මේ ගීපද රචනාව අපට රස විඳිය හැකි බොහොම රසවත් ගීපද සංකල්පනාවක්. එදා සහ අද දීපද රචනා ගැන කතා කළොත් බොහොම දෙනෙක් කියන කාරණාවක් තමයි මීට දශක කිහිපයකට කලින් බිහි වූ ගීත නිර්මාණ වැනි විශිෂ්ට ගීත නිර්මාණ අද බිහි වෙන්නේ බොහොම අඩුවෙන් කියන එක. ඒ ගැන ඔබතුමියගේ අදහස මොකක්ද? මේ ඔබ අහපු ප්‍රශ්නයට මම මෙන්න මෙහි පිළිතුරු දෙන්නම්. අතීතයේ පැවතුන වූ ගීත අතීතයේ අපි ඇසුවපු ගීත අපි වර්තමානයේදීත් හරිම ආසාවෙන් අහනවා සවන් දෙනවා ඒ ගැන කතා කරනවා හොඳ නරක කියනවා විචාරයන්ට ලක් කරනවා ඒ වගේ රසයේ අඩුවක් වෙලා නැහැ අපි අදත් අහනවා හෙටත් අහයි ඒවා ඊයේත් ඇහුවා වර්තමානයේදී එවන් නිර්මාණ බිහි වෙනවා තුන් කන් පවත්නා නිර්මාණ රාශියක් වර්තමානයේදී බිහි වෙලා තියෙනවා සහ බිහි වෙමින් පවතිනවා නමුත් මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන් අර ඔයා කියවනේ පද රචනාවලී ගුණාත්මකභාවයේ යම් වෙනසක් දැනෙනවා කියලා අතීතයේදී අධ්‍යාපන ක්‍රමය ගත්තොත් ගොඩක් වෙලාවට තිබුණේ විද්‍යා විෂය ධාරාව කලා විෂය ධාරාව හෝ වාණිජ විෂය ධාරාව නමුත් වර්තමානයේ එහෙම නෙවෙයි විවිධ විෂය ධාරාවන් තියෙනවා ළමයින් තෝරා ගැනීමට විවිධ විෂය ධාරාවන් වලට යන්න පුළුවන් මම උදාහරණයකට ගත්තොත් මම හදේරුවේ විද්‍යා විෂය ධාරාව. නමුත් කලා විෂය ධාරාව හදාරපු මගේ යහෙලියක් ගත්තොත් ඇයට මට වඩා අති පොහොසත් වාක්කෝෂයක් තියෙන්න පුළුවන්. එතකොට අප දෙදෙනාගේ නිර්මාණ ගත්තොත් ඇය භාවිතා කරන වචන සහ මා භාවිතා කරන වචනවල පැහැදිලි වෙනස්කම් තියෙන්න පුළුවන්. අන්න ඒ විදිහට බැලුවොත් සමහර වෙලාවල් වලට ගුණාත්මක භාවයේ යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ජානි දැනුත් පිතා උසස් නිර්මාණ බිහි වෙනවා. අපි දැන් ටිකකට කලින් ආපු වැස්ස නුඹ වැහපන් ගීතේ උනත් ඉතා වටිනා අගනා ඉතා අලංකාර උපමා උපමේ රාශියකින් පිරීලා. මම ඔයාලට ගීත දෙකක් උදාහරණයට ගන්න. එකක් ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන් අනික ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන් සහ උමාරියා. ගිමන් නිමන දියඹ දිගේ ගීතේ සහ හන්තන සීනේ ගීතය. මේ ගීත දෙකම රචනා කරේ ජානක සිරිවර්ධනයන් ඔහු ප්‍රවීණේ. සහ ඒවට තනෝ යුද සංගීත අධ්‍යක්ෂණය කළේ නව පරපුරේ අති දක්ෂ ප්‍රවීණයෙක් ඔහු අරුණ ගුණවර්ධන. මෙන්න මේ ගීත දෙක තුල මම දකිනව අර තුන් කල් පවත්නා ගුණය. ඇත්තටම මට මේ වැඩසටහනට ඒ ගීත දෙක මම තෝරා නොගත්ත හේතුව මම මෙහිදි කියන්නම්. ඒ ගීත දෙක හද සක්මනේ කිහිප පාරක් අපි ශ්‍රාවකයන්ගේ සවනතට වැටුණා. ඒ නිසා සහ මම හිතුවා අර වැඩි ඇහෙන්නේ නැති නමුත් අපි ඇසිය යුතුම ගීත කිහිපයක් එකතු කරන්න ඕනේ කියන මතය උද මම ඒ ගී දෙක මේ වැඩසටහනෙන් පොඩ්ඩක් පැත්තකට තිබ්බා. නමුත් එවන් උසස් නිර්මාණ සහ තවත් අති විශාල උසස් නිර්මාණ රාශියක් වර්තමානයේදී විහිදලා තියෙනවා. වෙනස තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේවාට ලැබෙන අනුග්‍රහය මත. බොහෝ නාලිකාවලින් මේ ස්වභාවිත ගීතවලට වඩා අර නවරැල්ලේ ගීතවලට ලැබෙන අනුග්‍රහය තරමක් වැඩි සාපේක්ෂව වැඩි කියලායි මට හිතෙන්නේ. අන්න ඒ හේතුව නිසා අර මේ මෙවන් ගීත නිතර නිතර ඇසෙන ගතිය අඩු වෙලා තියෙනවා. ගීතයක් සමාජගත වෙන්න නම් ඒ නිතර නිතර ඇසිය යුතුයි. ඒ රසා ස්වාදයේ විඳීමට නම් ඒ කිහිප වරක් ඇසිය යුතුයි. මෙන්න මේ ලැබෙන අනුග්‍රහයේ අඩුව මතත්
දැනෙන්න පුළුවන් ඉස්සර කාලයට වඩා වර්තමානයේදී උසස් රස ආස්වාදයෙන් යුත් ගුණාත්මක භාවයෙන් යුත් ගීත නිර්මාණය වෙන්නේ නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඇත්ත ඒ නෙවෙයි. ගීත නිර්මාණය වෙනවා අති දක්ෂයන් අපසතුයි. අනුග්‍රහයේ වැරද්ද තියෙන්නේ. ඔවුන්ට ලැබෙන අනුග්‍රහය, ඔවුන්ට ලැබෙන ප්‍රචාරය මධිකම තමයි මූලිකම හේතුව ලෙස මම දකින්නේ. දැන් ඔබ ගත්තොත් සියහද මේ කරන්නේ ඉතා වටිනා සමාජ සත්කාරයක්. ඔබලා උසස් ගුණාත්මක භාවයෙන් යුක්ත ගීත ජනගත කරන්නට උදව් වෙනවා. මේ මෙයත් එවන් වැඩසටහනක්. ඉතින් ඔපි කල යුත්තේ අර උසස් ගුණාත්මක භාවයෙන් යුක්ත ගීත අපේ දරු පරපුරට සහ අපේ වැඩිහිටි පරපුරට වැඩි වැඩියෙන් අසන්නට සැලැස්වීමයි. නවරැල්ලේ ගීතවලට මම දොස් පවරනවා නොවේයි. නමුත් ඒවායේ ගොඩක් වෙලාවට පදමාලාවන් ගත්තොත් හරසුන් පදමාලා මොනවා හෝ සංගීතයක් එකට යොදලා ඉතා උස්හලින් ගායනා කරනවා. හැබැයි සතියයි දෙකයි නැත්තම් මාසයයි දෙකයි රහතු පිපිලා පරවෙනවා වගේ ඒව නැති වෙලා යනවා. නමුත් ඒ අතරත් ඒ අතරනුත් අති දක්ෂයන් බිහි වෙනවා. ඉතා මිහිරි කටහඬවල තියෙන තරුණ තරුණියන් සිටිනවා. ඔවුන්ට අර නිසි මග පෙන්වීමක් නොවීම තමයි මා දකින්නේ ඔය කියන පරතරයට සහ ඔය කියන අඩුවට හේතුව ලෙස. හොඳයි, අපි දැන් පිවිසෙමු මේ ගීතය රස විඳින්නට. ගායනය නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙකු වන ඉන්දික ලියනගේ. සංගීත නිර්මාණය සංගීතවේදී දර්ශන වික්‍රමතුංග. අපි රස විඳිමු සියහඬ හදසක්මනෙහි දෙවන ගීතය වැස්ස නුඹ වැහැපන්. ඉතාම මීරු ගීතයක්. සෞද්ද ඔබ සැමට මා ආරාධනා කරනවා නැවතත් මේ ගීතය රස විඳින්නට. සුවඳ නිති ලයම ගොලු කරවා
ලක්මාලි මහත්මිය ඔබ ඔබේ හද සක්මනේ තුන්වෙනි පියවර තබන්නට තෝරගෙන තිබෙනවා රවින් කනිෂ්ක විසින් ඉතාමත් හැඟුම්බරව ගයන තවත් ඉතාම මීරු ගීතයක් මේ ගීතයත් නව පරපුරේ දක්ෂ නිර්මාණකරුවන් තිදෙනෙක්ගේ එකතුවෙන් බිහිවන අපූර්ව ගී නිර්මාණයක් ඉතින් ලක්මාලි මහත්මිය ඉද හරින්න ඔබේ තුන්වන හද සක්මන හැඟුම් සිතුම් වලට සියහඬ ගුවන් ගැබේ ईलंग गीते लेस ममतोर गत्ते नुंब कोहे हरी अती कियन गीते मैं गीते गायना करने रवीन कनिष्क पद रचने के लिए मंजुल प्रभा ठेकिया रची तनुजा संगीता दक्षिणे के लिए संदरुआन जय सिंह है मैं गीते लघु विशेषता तीन मेक केने थमानगेम पौद्गलिक अध्यक्ष मध्यन लियपु गीतया මේ ගීය ලියපු මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි සහෝදරයා මගේ ඉතාමත් සමීප මිත්‍රයෙක් ඒ නිසාම නෙවෙයි මම මේ ගීය තෝරගත්තේ මේ ගීතේ තියෙන්නේ ඔහුගේ සත්‍ය පෞද්ගලික අත්දැකීමක් සහ ඒ කනගාටුදායක අත්දැකීම ඔහු සහ ඔහුගේ බිරිඳ අත්දකිද්දි ඒ දුක ඔවුන් සමග බෙදා ගන්නට මමත් ඒ එක්කම හිටපු නිසා මටෝග්‍රන්ට මං කවුද කියලා කියන්න අමතකුණා මම හෙදියක් හෙදි සොයියක් විදියට ඉඳලා දැනට විශේෂ ශ්‍රේණියේ දිනල්දාරණියක් විදියට කොළඹ රිජ්ජාරය ළමාරෝහලේ සේවය කරනවා ඉතින් මංජුලායියාගේ පළමුවෙනි දියණිය මං හිතන්නේ මංජුලායියා මාත් එක්ක තරහ වෙන එකක් නැහැ මේක ඔබ සමග මේ දුක බෙදාගත්තට එයාගේ පළමුවෙනි දරුවා මිය ගියා ඉතින් මේ ගීතය එයා ලියුවේ එයාගේ දියණිය වෙනුවෙන් ඔබ කොහේ හරි ඇති මට දැනි නොදැනි මට පෙනී නොපෙනී මේ විශාල විශ්වයේ ඔබ කොහේ හරි ඇති එයා හිතනවා එයාගේ නැති වෙලා ගියපු දියණිය මේ විශාල විශ්වයේ එයා ළඟින් එයාට පෙනී නොපෙනී එයාට දැනි නොදැනි කොහේ හරි යාගේ දරුවා ඇති ඒ දරුවගේ ආත්මේ කොහේ හරි එදින්න වටා සැරිසරන වෙති කියලා ඒ දුක තමයි යා ගීයකට පෙරළුවේ සමහර අයට මේක දැනෙන්නේ ආදර ගීතයක් වගේ ඇත්තටම මුලින් මහත්දි මට හිතුනේ ප්‍රේම ගීයක් කියලා මම මංජුලායියට කෝල් එකක් දීලා ඇහුවා මේ මොකක්ද අයියේගේ තේරුම ඒක හරි ලස්සන ආදර ගීතයක් නේ කියලා එතකොට යා මට කිව්වා නෑ නංගි මේක ලියුවේ මෙන්න මේ අත්දැකීමට කියලා ඊට පස්සේ මං ඒ අත්දැකීම මොළුවේ තියාගෙන මේ ගීතය ඇහුවා ඇත්තටම මේක තියෙන්නේ තමන් ආදරය කළ තමන්ගේ මලක් වගේ සිඟිති පළවෙනි දියණිය තමන් අතහැර ගියාට පස්සේ වැළපෙන තාත්තෙකුගේ හදවත ඒ තාත්තා කොහොමද ඒ දරුවව සදාකාලිකවම ජීවත් කළේ කියන එක මේ ගීයත් එක්ක ඒ දරුව සදාකාලිකවම ජීවත් වෙනවා මේ ගීතේ හරිම මිහිරි විදියට රවීන් කනිෂ්ක ගායනා කළා තියෙනවා ඒ වගේම ඒකට තියෙන හරිම අපූර්ව තනුවක් මට ඒක ඇහුවට පස්සේ ඇත්තටම මම කීප සැරයක් ආයේ සින්දුව ඇහුවා මට ඒක හරිම තදින් දැනෙනවා ඒ අත්දැකීම ඒගොල්ලොත් එක්ක මම බෙදාගත්තා ඒ දුක මගේ හිතේ තාම තියෙනවා ඒ වේදනාව මට තදින් දැනෙනවා ඉතින් ඔගලත් අහලා බලන්න මම ඒ කියපු කතාව ඔගොල්ලෝ මේ ගීතය අහද්දි ඔළුවේ තියාගන්න එතකොට ඔයගොල්ලන්ට ඒකේ මේ විදිහටම දැනෙයි මට පෙනී නොපෙනී මට දැනී නොදැනි මේ විශාල විශ්වයේ ඔබ කොහේ හරි ඇති තමන්ගේ දරුව තමන්ට අහිමි වෙන එක තරම් ලොකු වේදනාවක් මේ ලෝකේ ආදරණීය දෙමව්පියන්ට තවත් ඇති කියලා මම හිතන්නේ නැහැ
එක ඇත්ත මෙපමණකයි කියා නිම කළ නොහැකි දුකක් වේදනාවක් මංජුල ප්‍රභාත් හිටිය රචිනන් නවක දක්ෂ ගීපද රචකයා විසින් බොහොම සංයමයෙන් මේ ගීතය තුලට ගොනු කර තිබෙනවා ඒ සංවේදී කතාව ඔබතුමිය කියනකොට මට මතක් වෙනවා මේ දවස්වල මුළු ලෝකෙම දරුවන් වැඩිහිටියන් විශේෂයෙන්ම මේ වන විට අපේ රටේ උද්ගත වී ඇති ඉතාම දරුණු ලෙස පැතිරමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය ඍජුවේ ආර්ය ළමා රෝහලේ සේවය කරන හෙදි සොයුරියක් විදියට දරුවන් මේ රෝගයෙන් බේරගන්න මේ වෙලාවේ ඔබට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පුත්තා වස්තු මනුස්සානම් කියලා. ඒ කියන්නේ මිනිසුන්ට තියෙන උතුම්ම ධනය උතුම්ම වස්තුව තමයි දරුවෝ කියන එක. දරුවෙකුගේ වියෝගයක් කියන එක දරුවෙක් අහිමි වීම කියන එක තරම් හදවතට වදින දුකක් මවෙකුට පියෙකුට තවත් නැහැ. ඇත්තටම ඒ දරා ගැනීමට නොහැකි තරම් අතිතදබල වේදනාවක්. ගොඩාක් දෙමව්පියන්ට තමන්ගේ දරුවන් අහිමි වෙන ඒ අවාසනාවන්ත මොහොත හෙදියක් විදියට ළමා හෙදියක් විදියට මම අත්දැකලා තියෙනවා. ඒක අපිටත් දරා ගන්න හරිම අමාරුයි. නිල ඇඳුමක් ඇඳගෙන ඔවුන් ඉදිරියේ හඬා වැළපෙන්න බැරිව පසකට ගිහිල්ලා හඬා වැළපිච්ච වාර අනන්තයි අප්‍රමාණයි. මේ සමය ගත්තොත් මෙන්න මේ කොවිඩ් කාලය ඉතාම කනගාටුදායක කාලයක් හැම දිනම ඉතාමත් පරිස්සම් වෙන්න ඕනි කාලයක් තමන් පරිස්සම් වෙනවා කියන්නේ තමන් ඉබේම අනිත් අයව පරිස්සම් කරනවා කියන එක සෞඛ්‍ය නීති රීති හරියට පිළිපදින එක සහ තමන්ගේ එකට ඉන්න අනිත් අය ගැන ඉතා හොඳින් අවධානයෙන් ඉන්න එක මේ කාලේදී ගොඩාක් වැදගත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීම කළ යුතුම දෙයක් පොඩි වෙනසක් වුණත් තියෙනවා නම් කෙනෙකුගේ ඒ ගැන විශේෂ අවධානයක් අපි යොමු කළ යුතුයි මේ හරිම අවිනිශ්චිත සමයක් අද ඉන්න අපි හිත හම්බ වේද නැද්ද දන්නේ නැහැ අද කතා කරන අපිට හිත කතා කරන්න පුළුවන් වේද නැද්ද දන්නේ නැහැ නමුත් රෝග ලක්ෂණ පහළ වෙනවා නම් වඩාත් ඉක්මනින්ම ළඟම තියෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වෙන එක තමයි කළ යුතු විශේෂයෙන්ම දරුවන් අපි රැක බලා ගත යුතුයි සමහර වෙලාවට වැඩිහිටියෙකුට නම් තමන්ගේ රෝගයක් කියන්න පුළුවන් නමුත් දරුවන් ඊට වඩා හත්පසින් වෙනස් ඔවුන්ට රෝග සමහර දරුවන්ට තමන්ගේ දේවල් කියා පාන්නට හැකියාවක් නැහැ ඉතින් වැඩිහිටියන් විදිහට අප ඔවුන් ගැන දැඩි අවධානයෙන් ඉසිතිය යුතුයි අද දරුවා කියන්නේ හෙට අපේ අනාගතය අද දරපු අත දරු පරපුර විනාශ වුණොත් හෙට ඒ විනාශ වෙන්නේ අපේ හෙට දිනේ අපේ අනාගතය ඒක නිසා මෙන්න මේ කාලය තුල සෑම දිනාම ජාති ආගම් කුල මල බෙද සියල්ල පසකලා මිනිසුන් වෙනුවෙන් මිනිසුන්ම වැඩ කළ යුතු කාලයක් විදිහටයි මම දකින්නේ මේ රෝගේ තුරන් කිරීමට අපේ චර්යාවමයි විවහල් වෙන්නේ ඒක නිසා දැඩි සෞඛ්‍ය නීති රීති පිළිපදමින් අපි මේ කාලය ගත කරන්නට ඕනේ ඔබතුමියට බොහොමත්ම ස්තුතියි ඒ වටිනා උපදෙස් වලට අපි නැවත පිවිසෙමු ගීතයට මේ ගීතයේ සංගීත නිර්මාණය නවක සංගීත වේදිකාවන සඳරුවන් ජයසිංහ අහලා බලන්න ඒ සංගීත නිර්මාණය කොයි තරම් දුරට මේ ගීතයේ පද රචනාවට සාධාරණයක් ඉටු කරනවද කියලා එහෙමනම් අපි දැන් ගත වෙමු අද සියහඬ හදසක්මනේ තුන්වෙනි ගීතය සමගි ඔබ කොහේ හරි ඇති මට පෙනී නොපෙනී මට දැනී නොදැනී ඔබ කොහේ හරි ඇති
සියහඬ හද සක්මන හතරවන නැවතුම ලෙස ඔබ නතර වෙනවා තවත් නවක සුඳුරු ගීතුරක් ළඟ නවක දක්ෂ ගායන ශිල්පියෙකු වන රුවන් ප්‍රභාත් කුරේ විසින් ගායන දුකම රසයක් වෙලා කැලතුන හිතක ආදර තුටුපලිය කියන ගීතේ තමයි ඔබතුමිය මීළඟට තෝරගෙන තිබෙන්නේ මේ ගීතය ඔබේ කැමැතිම ගීත 10 අතරට තෝරගන්න හිතුවේ ඇයි ඊළඟ ගීතය ලෙස මම තෝරගත්තේ මම ලියපු ගීතයක් දුකම රසයක් කියලා තමයි ගීතේ නම් කරන්නේ මේ ගීතය ගායනා කරේ නවක ගායකයෙක් රුවන් ප්‍රභාත් කුරේ මහත්මයා ඒ වගේම සංගීතය සහ තනු නිර්මාණය සියල්ල කරේ දුෂාන් ජයතිලක මහත්මයා මේ ගීය කියවෙන්නේ බිඳී ගිය පෙම් කතාවක් ගැන මේ උපමාව ගඟක තමයි ලස්සන තරුණියක්. එතකොට මේ තරුණිය යුවරා අතහැරලා ඒ කියන්නේ මේ ආදරය කරපු පෙම්වතාව අතහැරලා එයා ගිහින් සයිර බල ලොකු පෙම්වතෙක් හොයාගෙන ගිහිල්ලා ඊට වඩා වත්පොහසත් කම්මැති කෙනෙක් හොයාගෙන ගිහිල්ලා මේගොල්ලන්ගේ බිඳී ගිය ආදරේ තමයි කැඩිච්ච ඔරු බඳ. මේ ඔරු බඳ කැඩිච්ච ඔරු බඳ තාම දිරිගන්නවා අර ගඟ දිගේ ඇදිලා ආදරෙන් වෙලි වෙලි ඉස්තරහට යන්න. නමුත් ගඟක් කවදාකවත් එකතැන රැඳිලා තිබුණාද නැහැ ඒ වගේ තමයි මේ
සොඳුරු තරුණිය අර තරුණයාව අර ඉවුර අතහැරලා ගිහිල්ලා නමුත් මේ ඉවුර බලාගෙන ඉන්නවා අර මුහුදට ගියපු ගඟ සුදු පාට රැලි වෙලා ඇවිල්ලා මෙරළ හැපෙනවා හරි දුකයි මේ ඉවුරට එයා හරි වේදනාවෙන් තමන් අතහැර ගිය අර ආදරණීය ගඟ දිහා බලාගෙන ඉන්නවා මේ ගිය ඇත්තටම රුවන් මට කියලා තිබුණා අක්කා මට ගීතයක් කියලා දෙන්න කියලා ඒ කියලා තිබුණ අතරේ තමයි මගේ අතින් මේක ලියුනේ ලියලා මම රුවන්ට ඇරියා මල්ලි මෙන්න හොඳද කියලා බලන්න කියලා ඇත්තට මෙයා එක එකපාරට මේක දැකලා හරි සන්තෝෂ වෙලා එයා එක ගීතයකට ගන්න ඕනි කියලා එයා මට කිව්වා මම ගොඩාක් ආස පරිසරය ගැන පරිසරයෙන් උපමා අරගෙන ඊට සංකල්පනා කවි සංකල්පනා ලියන්න මම මේ පරිසරයේ තියෙන ගොඩාක් දේවල් මිනිස්සුන්ගේ චරිතවලට ආදේශ කරනවා මම විශ්වාස කරන දෙයක් තමයි ගඟක් ගැන ගහකොළ ගැන එහෙමත් නැත්නම් විශාල කඳු ඇටි තැනිතලා නින්න ගැන මේ වගේ දේවල් මිනිස්සුන්ට ආදේශ කරලා අපි ලියනකොට ගොඩක් වෙලාවට පරිසරය ගැන මොකක් හෝ හැඟීමක් අපේ හිතවලට ඇතුල් වෙනවා. සමහර වෙලාවට අපි ලියන ගීතයේ අරුත තේරුම් ගන්න බැරි අය වුණත් අර පරිසරයේ තියෙන එක එක වස්තුන් පිළිබඳ හිතන්න පෙළඹෙනවා. දැන් මම මේ ගීතයේදී දැන් කියනවා කිය මුලින්ම කියන එක දුකම රසයක් වෙලා කැලතුන සිතක ආදර තොටුපළේ එතකොට මේ පෙම්බතාට අර දුක හරි රසයක්. යා හැරලා හැරගිය මතකේ වුණත් එයාට හිතට යම්කිසි සතුටක් රසයක් ගෙන දෙනවා. බැඳුණු ඔරුබඳ තාම දිරිගයි සැඟ වෙන්ට ගන්දිය රැලේ. එතකොට කෙනෙකුගේ හිතේ මැවෙනවා අර කැඩිච්ච ඔරුවක් ආපහු කොම් හරි ගඟ රැල එක්ක ගඟේ දිය රැලි එක්ක ඇදිලා යන්න බලනවා මෙන්න පරිසරයේ ගැන අපි යම්කිසි උපමාවල් දැම්මහම ඊන අය මිනිස්සු නිකන්ම මම හිතන විදිහ මිනිස්සු නිකන්ම පරිසරයට ආදරය කරන්න පෙළඹෙනවා සමහර වෙලාවල් වලට තමන්ට ගොඩාක් සමීප නම් ඒ පරිසරයේ අපි කියන වස්තුන් ඒ ගීතේට ඒ කට්ටිය වැඩිපුර ඇදෙනවා ඇලෙනවා ඉතින් අපි රසවිඳලා බලමු මේ ගීතය බිඳුණු පෙම් සිතක් අතහැරලා ගිය ආදරියක් ගැන පෙම් වන්තෙක් කියන්නේ කොහොමද කියන එක මේ ගීතයත් සමග ඔබතුමිය පිවිසෙනවා ඔබේ තවත් ගීපද රචනාවකට ඔබේ ගීත නිර්මාණවලදී මාළුතු තවත් විශේෂ ලක්ෂණයක් තමයි ගායනය කරනු ලබන්නේ නව පරපුරේ දක්ෂ ගායන ශිල්පීන් වීම. ඒක විශේෂ හේතුවක් තියනවාද? එහෙම නැහැ. ගීත ගායනා කරන සමහර අය නවකයෝ. නමුත් මේ හැම ගීතයකම සංගීත අධ්‍යක්ෂණය තනු නිර්මාණය කරේ ප්‍රවීණයෝ. නවකයන්ෙක් වැඩ කරන එක ලේසිද කියලා ඔබ මගෙන් අහලා තියෙනවා කැමතිද කියලා. මමත් නවකයෙක්නේ ඉතින් නවකයෙක් එක්ක වැඩ කරන්න මමත් කැමති ප්‍රවීණියත් එක්ක වැඩ කරන්නත් කැමති මොකද ඒගොල්ලන්ගෙන් ගොඩාක් දැනුමුතුකම් ගුරුවරුකම් අපිට ලැබෙන නිසා දැන් උදාහරණයක් විදිහට අපි ප්‍රවීණ ගීත රචකයන්ගෙන් අපේ පද සංකල්පනාවක් ගැන විචාරයක් ඇහුවාම හොඳ නරක ඇහුවාම ඒගොල්ලෝ අපිට ගොඩක් දේවල් කියලා දෙනවා සංගීතඥයෙක් තනු නිර්මාපකයෙක් අපේ ගීතය ගත්තහම එන්න ඒකේ තිබිය යුතු වචන මොනවද සින්දු වලට භාවිත කරන්න බැරි වචන මොනවද ඒ වගේ දේවල් ඒගොල්ලෝ අපිට කියලා දෙනවා ඉතින් හැමදෙනායකම වැඩ කරන්න ඕනේ අපි ඒ හැමදෙනායකම වැඩ කරද්දී තියෙන ඕනේ එක ගුණයක් තමයි නිර්මාණයක් අපිට ගීතයක් කියලා ගීතයක් කරද්දී ගායකයා පද රචකයා සහ සංගීතඥයා තුදෙනාම එකට එකතු වෙලා කරන දෙක ප්‍රතිඵලයක් තමයි ගීතය කියන්නේ. ඒ තුන්දෙනාගේම අදහස් එකිනෙකාට ගෞරව කරමින් මේ අදහස් වලට නිහතමානීව සවන් දීමේ ගුණය තියෙන්න ඕනේ හොඳ නිර්මාණයක් කෙලි දක්වන්නට.
लक्ष्मण धर्मवंश महात्म्या विरचित तवत् अपूर्व गीत निर्माणयक् रसविंदनताय अपि दैन सूदानम वेन्ने मे गीते संगीत निर्माणय दुशान जयतिलक एवनम अपि रसविंदमु लक्ष्मण धर्मवंश महात्म्यगे हद सक्मने हतरवन गीतय कोमल हसरली नगला दैल सिंब यान विट एदि गंगक एक तैन नुम रेंदुन बव तिबुने नै मतकय रेंदि गंग गलाई तनिमला करगेन युर असबड तुरेन गिलिहुन नोदनिमिन गंदिये अवसन मल हिनावे गंगेन नेलहुन सियांड हदसक्मने ओबतुमियगे पस्सन तेरिम मे गीतये ओबे रसविंदने गेन अपटत कियन मम मे वेडसटहने ईलंग गीते लेस तोरा गत्ते मे क्षेत्रे इन्न अति दक्ष संगीतवेदी तनु निर्पापके संगीत अध्यक्षकवरे गायनाकरण गीतय ओहु ऐत्तम हरुम मिहिरी हंडक तीन दक्ष गायके मे गीतय गायना करन्ने रोहन धर्मकीर्ति महात्म्या पद रचने कले तवत् प्रवीणे बंदुर नानायकारव सम महात्म्या ए वगेम संगीत अध्यक्षणय सह तनु निर्माणय कले तवत् प्रवीणे सुनील दयानंद कोणार महात्म्या අපි රෝහණ ධර්මකීර්ති මහත්මයාව දන්නේ ගොඩක් දන්නේ අති දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් කියලා සහ ඉතාම නිහතමානී ගුණහපත් මිනිසෙක් විදිහට. නමුත් රෝහණ අයියට තියෙනවා හරිම මිහිරි කටහඬක්. මම ඒත් රෝහණ අයියව මම පෞද්ගලිකව අඳුනගත්තට පස්සේ මම ඇහැව්වා ඇයි අයියේ වැඩි සිංදු කියන්නේ නැත්තේ කියලා. නමුත් ਉਹ සිංදු ගොඩක් කියලා තියෙනවා.
සාපේක්ෂව බොහෝ වැඩිපුර කරන්නේ සංගීත අධ්‍යක්ෂණය. මේ ගීතය ගඟ ගලා යයි මලක් අරගෙන කියන ගීතය. ඇත්තටම මේක ගැඹුරින් හිතන්න නැතුව මේක මතු පිට ස්පර්ශ කරන කෙනෙකුට මේක තේින්නේ ගං ඉවුරේ තියෙන ගහකින් මලක් වැටිලා ඒක ගං දිගේ ගහගෙන යනවා අවසානයේ සල්වැට එකතු වෙනවා මලේ පිටි විසිරලා යනවා කියලා. නමුත් මේ ගීතයේ ඊට වඩා අපි හුඟක් ගැඹුරින් කල්පනා කළ යුතු ගැඹුරින් සිතිය යුතු වඩාත් අවධානය යොමු කළ යුතු ඉතාම වටිනා දෙයක් මේ ගීතයෙන් සමාජයට දෙනවා. ඉතාමත් දැඩි සමාජ ප්‍රශ්නයක් අපි සියල්ලන් අවධානය යොමු කළ යුතු සමාජ ප්‍රශ්නයක් මේ ගීයේ හරිම සුනම්ම්‍ය විදියට කතිකාවට ලක් වෙනවා කියලායි මට හිතෙන්නේ. මට මේ ගීතය හැවපම මම තේරුම් ගත්තේ තරුණියකට නිසි මග නොයපු නිසි මග දකින්නට නොහැකි වුණු තරුණියකට මේ විශාල සමාජයට එකතු වෙලා මේ සමාජ රැල්ලට ගහගෙන ගියපු තරුණියකට අවසානයේ සිදුවන දේ ඇත්තටම ඇයවත් දන්නේ නැහැ ඇයට දෙන්නේ කුමක්ද කියන එක. මෙහි මලට උපමා වෙන්නේ මම දකින විදියට ලස්සන තරුණිය. ගඟට උපමා වෙන්නේ මේ සමාජය, මේ නපුර සමාජය, මේ කෲර සමාජය. ඒ සමාජය තුළ ඇය දන්නේම නැතුව ඇය ගහගෙන යන සමාජ රැල්ල. මේ දේ තමයි මේ ගැඹුරින් කතිකාවතට ලක් වෙන්නේ. මේ ගීය නිකම්ම ගීයක් නෙවෙයි. සමාජයේ ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් හරිම සුනම්ම විදිහට කතිකාවතට ලක් වෙන ගීයක්. ඒ වගේම අතිශය නිරු හඬක්, ලස්සන පද රචනයක් සහ සංගීත අධ්‍යක්ෂණයක්. මේ ගීය ගොඩක් අය වැඩි අහලා නැහැ. නමුත් ඒ ඇසිය යුතුම ගීයක්. ඇසිය යුතුම ගීයක්. 1990 අවුරුද්දේදී ගුවන් විදුලියේ විලඳ සේවා සරල ගී වැඩසටහනකට විශාරද රෝහණ ධර්මකීර්තියන් විසින් ගැයූ එතුමාගේ පළමු ගීතය. ප්‍රවීණ ගීපද රචක බන්දුල නානායක්කාර වසන් ලියපු අපූරු ගීතයක්. මේ ගීතයේ සංගීත නිර්මාණය සුනිල් දයානන්ද කෝනාරයන්. අද සියහඬ හදසක් මන පස්වන ගීතය ගඟ ගලයි තනි මලක් කරගෙන අපි රසවිඳිමු. ගඟ ගලයි තනි මලක් අරගෙන ඉවුර අසබඩ තුරින් ගිලිහුණු නොදනිමින් ගං දිහේ අවසන මල හිනාවෙයි ගඟින් නැළවුණ ගඟ ගලායයි දිනෙක මේ ගඟ සයුර හමු වෙත මලද නිම් නැති සයුර සතු වෙත දිනෙක මේ ගඟ සයුර හමු වෙත මලද නිම් නැති සයුර සතු වෙත උමතුරල පෙළ සිඳින ලද පෙති
विरल तन तन दुख कियनु एत एक तुकल देती मलक नूनति काटवतने दुख ऐसे नूनति एक तुकल देती मलक नूनति काटवतने दुख ऐसे नूनति कंगुल सायुरद विरल नुहांडती कियन मल दो वरद करू सकी गंग गलाई तनी मलक नरगिन इवर असबद दुरें गिली हुन नोदानिमिन कंदी अवसन मलहिनावे कंगिन नल हुन गंग गलायाई ලක්මාලි ධනවංශ මහත්මිය ඔබතුමියගේ හද සක්මනේ එකිනෙකට වෙනස් ගීත පහකම රසය අප විඳවසන් මීළඟට අපි පිවිසෙන්නේ ඔබ තෝරාගත් 6 වන ගීතයට එයි ඔබ මේ ගීතයට මේ තරම් කැමති මේ ගීතය ඔබ රස විඳින හැටි අපටත් කියන්න මගේ ඊළඟ ගීතය ලෙස මම තෝරාගත්තේ අප බොහොමයක් දෙන සිය දහස් වාරයක් අහලා තියෙන සින්දුවක්. නමුත් මේ ගීතය කොපමණ ඇහුවත් එපා වෙන්නේ නැති ගීතයක්. මේ ගීතයේ මුල් අයිතිකරුවන් තිදෙනාම අද ජීවතුන් අතර නැහැ. නමුත් මේ ගීතේ ඇහෙන ඇහෙන හැම වාරයක් පාසාම ඔවුන් තිදෙනා අප සමග ජීවත් වෙනවා. ඇත්තම කිව්වොත් මේ ගීතය සමග මට හිතෙන්නේ ලොකු ආත්මීය බැඳීමක් මට තියෙනවා කියලා. මොකද මම මේ ගීතයට ඒ තරම්ම ආසයි. මේ ගී ගායනා කරන්නේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්. ඊට රචනා කරලා තියෙන්නේ ආචාර්ය අජන්ත ආරණසිංහන්. මේ ගීයට පණ පොවලා සංගීත අධ්‍යක්ෂණයෙන් සහ තනු දායකත්වය සපයලා තියෙන්නේ ස්ටැන්ලි පීරිස් මහත්මයා. මේ තිදෙනායක ඕන් මිය ගියත් ඕන් අපාතර නැති වුණත් අපට හැමදාම රස විඳින්න වටිනා ත්‍යාගයක් අපට දීලා ගිහින් තියෙනවා තරු අරුන්දති ගීත මේ ගීය මම අහනකොට මම තරමක පුංචි ළමයෙක් නමුත් එදා ඉඳලා අද මේ වෙනති මේ ගීතයට මම හරිම ආසයි මේ ගීය ඇහෙන ඇහෙන හැම වාරයකම මට දැනෙන්නේ මම භාවනාවක් කරනවා වගේ මගේ හිත ඒ තරම් එකඟ වෙනවා ඒ වගේම ඒක හරිම අර්ථ රසයෙන් පරිපූර්ණ ගීතයක් පාළු නිසංසල කළුවේ රැක මේ ගීතය ඇහෙනකොට හිතට දැනෙනවා ලොකු සංවේදනාත්මක දුකක් එක්ක උපදින පුදුම රසයක් හැබැයි මට නම් පාළු නිසංසල රැක ගිනි ගහන අවුව දැවෙන දවාලක එමත් නැත්නම් මහා වැසි මැද එමත් නැත්නම් සුව පහසු සයනයක වාඩි වෙලා ඉන්න අමාරු පුටුවක මේ කොතැනක වුණත් මට මේ ගීය හරිම රහයි
හරිම මිහිරි මගේ හිත සමාධිගත කරවගෙන මට මේ ගීතය අහන්න පුළුවන්. මේ ගීතේ කියවෙන්නේ තමන්ගේ ආදරණීය ගිය පෙම්වතෙක් ආදරවන්තයෙක්ගේ දුක් ගැනවිල්ලක්. මේ දුක් ගැනවිල්ල හරිම ලස්සනට හරිම සිතට ගන්නා සුළු ආකාරයට ලියන්න පුළුවන් වෙලා තියෙනවා ආචාර්යාරාම සිංහ මහත්මයාට. මේක එක තැනක කියවෙනවා වැළපින මාහත කැටපත් පවුරේ හංස ගීතය ලියවෙනදා පළමු අරුණු රන් රේඛාවක්සේ ප්‍රාර්ථනා සුළඟේ ඔබ ඉතැයි සිටුනා. කොච්චර ලොකු බලාපොරොත්තුවක්ද ඔයා කොයි වෙලාවක හරි පළමු අරුණු රන් දහර වගේ ඒ කියලා මම බලාපොරොත්තු වෙනවා. අරුන්ධති තාරකාව නිතුපියක් නිවා බලා හිඳිනවා. මඟ වනස්පතිය උලියල් ලදල්ලකින් පිණි පොදක් හලනවා, ඒ කියන්නේ කඳුළු හලනවා. ඒත් මගේ බලාපොරොත්තු ඔබ කොහොම හරි ඒ කියලා. මේ ගීතය අහන හැම වාරයක් පාසාම හිත සමාධිගත වෙනවා. මේ මගේ ජීවිතයේ සිය දහසක් එකක් අහපු සින්දු අතරින් මම වඩාත්ම කැමති ගීතය මේ තමයි. මගේ ප්‍රියතම ගීතය තරු අරුන්ධති නිතු පහන් නිවා දුර නිසල්මනේ හිඳිනා. ඉතින් එන්න මාත් සමග හද සක්මනේ මගේ ප්‍රියතම ගීතය අහන්න. ඔබ පොඩි කාලේ රසවිඳි ගීතයක් අදටත් ඔබ ඉතාම ආදරෙන් සතුටින් මතක් කර එය රසවිඳිනවා. ඔබ හිතනවාද වර්තමානයේ අපේ දරුවන්ටත් මේ රසඥතාව මේ ලෙසටම ඇති කියලා? ජානි, ඔයා අහලා තියෙනවද එක කියමනක් තියෙනවා, අපි වපුරන දේ අනුව තමයි අපට ලැබෙන්නේ ඵලදාම කියලා. එතකොට අපි මේ අපේ දරුවන්ට උසස් රසාස්වාදයක් තියෙන හොඳ සාහිත්‍ය නිර්මාණ ඇසුරු කරන්නට ඉඩ නොදී පුළුවන් ද අපිට ඔවුන්ට චෝදනා කරන්න ඔවුන්ට උසස් රසවින්දනයක් නැහැ කියලා? අද දරුවා තමයි හෙට වැඩිහිටියගෙන, ඊයේ දරුවා තමයි අද වැඩිහිටිය වෙලා මේ අපි වෙලා ඉන්නේ. ඉතින් අපි ඇසුරු කරපු සාහිත්‍ය නිර්මාණ උසස් රසාස්වාදයෙන් යුතු ඒ නිර්මාණ අපේ දරුවන්ට අපි ඇසුරු කරන්නට දෙන්න ඕනේ. එතකොට තමයි ඔවුන්ට උසස් රසවින්දනයක් කියන එක ඇතිවන්නේ. දැන් මේ විෂම තරඟකාරී සමාජයේ සමහර වෙලාවට දරුවන්ට සාහිත්‍ය කෘති ඇසුරු කරන්නට ලැබෙන ඉඩකඩ අඩුයි. ඔවුන් අමතර පන්තිවල එහෙමත් නැත්නම් විෂය අරගලයක යෙදිලා ඉන්න කාලයක් තමයි මේක. ඒ මොනවා වුණත් වැඩිහිටියන් වශයෙන් අපිට ලොකු යුතුකමක් තියෙනවා අපේ දරුවන්ට හොඳ සාහිත්‍ය අංග ඇසුරු කරන්නට ඉඩ දීමේ. පැලයක් වුණත් හොඳින් වර්ධනය වන්නට නම් ඒට හොඳ පසක් තිබිය යුතුයි. පොහොර, හිරුවෙලිය මේ දේවල් නොඅඩුව නිසි ප්‍රමාණයෙන් ලැබිය යුතුයි. දරුවෙකුට වුණත් එහෙමයි. ඒ අයටත් එවන් දේවල් ඇසුරු කරන්නට දිය යුතුයි ඔවුන්ගේ රසවින්දනය වැඩි දියුණු කරන්නට. ඒ වගේමයි අපි දරුවොත් එක්ක ගැන කතා කරන්න ඕනේ. ළමයි පුංචි වුණත් අපිට පුළුවන් ඒගොල්ලොත් එක්ක යම් යම් සාහිත්‍ය නිර්මාණ ගැන සංවාද තියන්න, කතා කරන්න, හොඳ නරක අහන්න, ඒක ඒගොල්ලන්ට දැනෙන විදිහ ගැන අහන්න. මෙන්න මේ දේවල් වලින් අපිට පුළුවන් ඔවුන්ගේ රසවින්දනය දියුණු කරන්න. මේ හා සම්බන්ධයේදී පාසල්වලුත් අතිවිශාල රාජකාරියක් සිද්ධ වෙනවා. ගොඩක් පාසල්වල සාහිත්‍ය සංගම් තියෙනවා. නොයෙකුත් කතා බහ, වටිනා කතා බහ වලට දරුවන් එකතු කරගන්නවා. ගුරුවරුන් විසින් ඔවුන්ට ඒ දේවල් කියා දෙනවා. මෙන්න මේ දේවල් වලින් ඔවුන්ගේ මනස පෝෂණය කරන්න පුළුවන්. හැබැයි ඔය කොයි දේ කරත් ගෙදරින් ලැබෙන වටපිටාව, ගෙදර පරිසරය තමයි ගොඩාක්ම දරුවෙකුගේ යහගුණ වර්ධනය සහ මේ රසාස්වාදයේ වර්ධනය සඳහා ඉවහල් වෙන්නේ. අම්මලා බොළඳ ටෙලිග්‍රාමස් බල බල, එහෙම නැත්නම් එක එක වැඩකට නැති උපවාහිනී වැඩසටහන් බලමින් කාලය කාදමනවා නම් එවන් දරුවෙකුට මොන වගේ දෙයක්ද දකින්න ලැබෙන්නේ? මොන වගේ දෙයක්ද එයාගේ මනසට එකතු වෙන්නේ?
අන්න ඒ දේවල් ගැන අපි අද පුළුල්ව සිටිය යුතුයි. අපි අද මේ විදිහට හිතන්නේ නැතුව අපි අද ඒගොල්ලන්ව දිනු කරන්න හිතන්නේ නැතුව අපිට හෙට රසාස්වාදයේ තියෙන වැඩිහිටියන් පරපුරක් බලාපොරොත්තු වන්න බෑ. උසස් සාහිත්‍ය වින්දනයක් තියෙන උසස් චින්තනයක් තියෙන වැඩිහිටියන්ව අපිට බලාපොරොත්තු වෙන්න බෑ අද දවසේ අපි ඔවුන්ව විෂයාකාරයෙන් පෝෂණය කළේ නැත්තම්. ඉතා මනරම්ව ස්ටැන්ලි පීරිස් නම් ඒ මහා සංගීතවේදියා අතින් ස්වර ගන්වා තිබෙන මේ ගීතය හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත ඩබ්ලිව්.ඩී. අමරදේවයන් එය අද්විතීය සුගායනයකින් වර්ණ ගන්වනවා. අජන්තා රණසිංහයන් විසින් රචිත මේ මියුරු පදවලට දැස් පියාගෙන ඒකාත්මික වී ඒ රසය ස්පර්ශ කරන්නට මා ශ්‍රාවක සහෘදයින්ට ඇරයුම් කරනවා. අදසියහඬ හදසක්මන හයවන ගීතය තරු අරුන්දති. අඳුන්දති නෙතු පහන්වා දුර නිස්සමනේ හිඳිනා මඟ වනස්පති ලිය රදල්ලති දිනි පොදක් සෙමෙන් සලනා පිපි මලින් මලේ රොන් සුනු විසිරි හද පිපි සුසුම් නඟනා ඔබ කවුරු පියන්
හැර පාන්දරින් කොහිගේද මට සිතුනා කොහිගේද මට සිතුනා කොහිගේද මට සිතුනා සියහඬ හද සක්මනේහි අද සක්මන් කරන්නට අපි ගෞරවයෙන් ආරාධනා කළේ සියහඬ සහෝදර රසිකාවියක් වන ඍජුවේ ආර්යා ළමා රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙදියක් ලෙස කටයුතු කරන ලක්මාලි ධර්මවංශ මහත්මියට ඇගේ හදවතේ ගැඹුරුම තැනක ආදරෙන් සෙනෙහසින් පරිස්සමට තබාගෙන තනියම රහස රස විඳි රස විඳින තවත් ඇය විසින් රචිත ආදරණීය ගීතයක් මීළඟට ඇය තෝරගෙන තිබෙනවා අපි කතා කරමු ඔබේ සඳක් නැගී එයි නිල් අහසේ කියන ගීතය ගැන මගේ ඊළඟ ගීතය ලෙස මා තෝරාගත්තේ මාළි තවත් එක් ගීතයක් සඳක් නැගී එයි නිල් අහසේ ගීතය මේ ගීතයත් එක්ක බැඳුණු පුංචි නිදාන කතාවක් තියෙනවා මේ ගීතේ ගායිකාව සඳා විජේරත්න මහත්මිය මගේ ගීතයක් ගායනා කරාට අපත දින තාම එකිනෙකා දැකලා නැහැ මම පුංචි කාලේ ඉඳලා දිවයින පත්‍රයේද කවි ලිව්වා ඉරිදා දිවයිනේ කවි පිටුව මීවිත ඒ කාලේ මීවිත පිටුවට තමයි ලිව්වේ දැන් ඉරිදා දිවයිනේ කවි පිටුවට තාමත් මම කවි ලියනවා ඉතින් මම මේ ලියපු කවියක් දැකලා සන්ධ්‍යා විජේරත්න මහත්මියට මම හොයා ගන්න ඕන වෙලා තිබුණා. ඉතින් ඇය ලොකු ප්‍රයත්නයක් දරලා දෙවියන පත්‍රයේ කවි පිටුවක නරුවන් ජයවර්ධන මහත්මයාට සම්බන්ධ වෙලා මම හොයලා දෙන්න කියලා. ඒ කලින් රුවන් ජයවර්ධන මහත්මයා මාව අඳුරන්නේ නැහැ. එතුමායි කියලා තිබුණා. පොඩ්ඩක් මුහුණු පොතේ බලන්න අනිවාර්යෙන් ඔය කියන තැනදී මුහුණු පොතේ ඇති කියලා. ඉතින් සන්ධ්‍යා විජේරත්න මහත්මියගේ දුව මුහුණු පොත හරහා මට සම්බන්ධ වෙලා එයාගේ අම්මට මගේ කවියක් ගැන කතා කරන්න ඕනේ කියලා මට පණිවිඩයක් කියලා තිබ්බා. ඊට පස්සේ මම සන්ධ්‍යා මහත්මියට කතා කළා. ඇය ඊට පස්සේ මගේ පත්‍රයේ ගීතයක කවියක් ගීතයකට දෙන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. මම කිව්වා කමක් නැහැ ඔයා ගන්න කියලා. ඊට පස්සේ ඇය මට තව යෝජනාවක් කරා. ඇයට ටිකක් වේග රිද්මයෙන් කියන්න පුළුවන් සරල ගීයක් කියලා දෙන්න කියලා. ඒ අනුව තමයි මම මේ සඳක් නැගී නිල් අහසේ ගීත ඇයට ලියලා දුන්නේ. මේ ගීයට තනුව දාලා සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් චන්ද්‍රදාස වෝගඩ මහත්මයා. මේ ගීය කියවෙන්නේ සතුටින් පිරිච්ඡාදර කතාවක් ගැන. ඇත්තටම කිව්වොත් මේ ගායිකාවගේ ජීවිතයක් හරි සතුටින් පිරිච්ඡාදර බර ජීවිතයක්. ඉතින් ඇයට ඒක හොඳට ගැලපෙන්නට ඇති. මේ ගීතය මෙන්න මෙහෙමයි කියවෙන්නේ. සඳ නැගී නිල් අහසේ තරු පොකුරු පෙමින් ඒලක් ගැවසේ. සඳ තරු ලෙස පෑහි දෙන්නා මුමුණුම ගී පද හොර රහසේ. ඉතින් සතුටින් පිරිච්ච ආදරයෙන් පිරිච්ච ආදර ගීයක් රාත්‍රියක ඇහෙනවා නම් තමයි වඩාත් ලස්සන. ඇය විසින් රසවිඳි ඔබතුමියගේ ඒ කාව්‍ය නිර්මාණය මේ අවස්ථාවේදී අපටත් රසවිඳින්න ඔබේ මතකයට නගා ගන්නට පුළුවන්ද? ඔව් ජානි, මාත් කැමතියි ඒ කවිය ඔබ සමග අපේ අසන්නන් සමග බෙදා හදා ගන්න. නොදැකපු දෙන්නෙක් යාළු කරපු කවියක්. සන්ධ්‍යා විජේරත්න මහත්මියට සින්දුවක් කියන්න හිතට අදහසක් දීපු කවියක්. ඒක මම මලක් කියලා තමයි නම් කරලා තිබුණේ. මේ කවිය දිවයින පත්‍රයේ ඉරිදා දිවයිනේ කවි පිටුවේ ගියාට පස්සේ තමයි සන්ධ්‍යා විජේරත්න මහත්මිය මාව සොයාගත්තේ. අපි දැන් අහමු මේ කවිය. මල් පිපෙන පිනි හැලෙන ප්‍රභාතේ වී එන්න පිනි කඳුළු පුසලන සුලං රැල්ගෙන එන්න රැයේ මිහිරිම සිහින පෙති අතර දවටන්න ගසක් විඳි දුකක් මිස මලක් වින කවරක්ද රැයේ නෙත උපන් පිට සිනාවෙන් වහගන්න
නොපෙනෙනා ඉසව්වක හිතේ දුක් හංගන්න මහවැසි සැදසුලන් මැද නොසෙල්වී ඉන්න ගහක් හැඩ කරන්නේ මලක් මිස කවරක්ද සුවඳ පිරි මතකයක් ඉතිරි කර නියදින්න පොඩිම පොඩි කලක් නුව ලොවක් හැඩ කරවන්න කිසිවක් ම නොඉල්ලා බොහෝ දේ දී යන්න මලකටම මිසක් වෙන කාටවත් පුළුවන්ද මලක තියෙන උපේක්ෂා සහගත භාවය කිසිවක් නොඉල්ලා කිසිවක් බලාපොරොත්තු නොවී ලෝකයක් හැඩ කරන ආකාරය ගැන තමයි මම ඒ කවියෙන් ලිව්වේ සමහර මිනිස්සුනුත් මල් වගේ බොහොම අපූරු හමුවීමක් මතකයට නගා ගනිමින් අපි යොමු වෙමු ලක්මාලි ධර්මවංශ මහත්මිය විසින් පද රචනය කළ සඳක් නැගී එයි නිල්හසේ කියන ගීතයට ගායනය සන්ධ්‍යා විජයරත්න තනුව චන්ද්‍රදාස බෝගොඩ අපි රසවිඳිමු ගීතය අද සියහඬ හදසක් මුණ රස සොඳුරු චාරිකාවේ හත්වන ගීතය සක්මන
අපි මීළඟට පිවිසෙනවා ඔබතුමියගේ හද සක්මනේ අටවන මනසන්දේට සිංහල ගීත සාහිත්‍යයට විශිෂ්ට ගීපද රචකාවියක් වන දයදල්විස් මහත්මිය විසින් දායාද කළ සපුමල් සොඳක්සේ කියන ප්‍රේමණීය ගීතයට මේ ගීතය ගැන ඔබට දැනෙන හැඟෙන දෑ අප සමග බෙදා ගනිමින් මේ රස සුඳුරු චාරිකාවේ ඉදිරියට පියවර මනිමු මා ඊළඟ ගීතය ලෙස තෝරාගත්තේ තවත් ප්‍රවීණයෙකුගේ ගීතයක් ඈත් ජීවතුන් අතර නැහැ නමුත් ඒ හඬ ඒ ගීත හැමදාම අපි අතර රඳා පවතිනවා ඒ වගේම තවත් පරම්පරා ගණනාවක් ඒ ගීත රස විඳී කියන එක මට දැඩි විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ ගීතේ ගායනා කරන්නේ මහාචාර්ය අමරාරණතුංගය ගීපද දයදල්විස් මහත්මියගේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය දයාරත්න රණතුංග මහත්මයා සපුමල් සොඳක්සේ ගීතය මේ ගීතයත් වඩාත්ම උචිත නිහඬ නිස්කලංක රාත්‍රියක ඇහෙන වටයි මේ ගීය නිහඬ නිස්කලංක කළුර රාත්‍රියක දැස් පියාගෙන අහගෙන ඉන්නකොට අපි විඳපු නැති සපුමල් සුවඳක් උනත් අපිට සුලන් දහරේ ඉතිලා එනවා වගේ දැනෙනවා මේ කියවෙනවා සපුමල් සුවඳක්සේ සීතල රෑ යාවි හද කුටියට ඔබ හිමි හිට වැඩියා කිසිවෙකු නැද්ද කේ කියලා ආදරෙන් බැඳිච්ච කට්ටිය නිතරම තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ගැන සිහින මවනවා කල්පනා කරනවා ඔවුන් සමග ඉන්නට තිබුණා නම් හොඳයි කියලා හිතනවා ඉතින් තනි වෙච්ච පාළුරයක මේ ආදරවන්තියට තමන්ගේ ආදරවන්තයා තමන්ගේ හිතට ආපු විදිය තමයි මෙහි කියවෙන්නේ කවුරුවත් දකින්නේ නැහැ කාටවත් පේන්නේ නැහැ අපේ හිත ඇතුළට එන යන අය කාටවත් දකින්නවත් බලන්නවත් නැහැ ඒක දන්නේ අපේ හිත විතරයි හැබැයි ඒ හිතේ ඇතුළේ තියෙන හැඟීම මෙච්චරම රහට කියන්න පුළුවන්ද මෙච්චරම සිද්ධාන්න ආකාරයෙන් මෙච්චරම ලගන්න ආකාරයෙන් ගායනා කරන්න පුළුවන්ද මට නම් හරිම පුදුමයි මේ ගීතය ඇහෙන්න ඕනි රයකමයි හැඳ වලාකුලේ අටවක හඳ මඩලේ මේ හැම තැන ඔබ සැඟවී සිටියා මා පමණයි දුටුවේ සපුමල් සුවඳක්සේ විශිෂ්ට ගීපද රචකාවෙකුගේ අපූර්වතම ගීපද රචනාවක ස්වර වර්ණ තවත් දක්ෂ පරිකල්පනයෙන් අනූන ගීපද රචකාවෙකුගේ මනසෙහි සිතුවම් වෙන අයුරු මා දකිනවා ඉතින් අපට කියන්න ආදරය කියන භාවමය හැඟීම ගැන ඔබතුමියගේ විග්‍රහය මොකක්ද ආදරේ භාවමය හැඟීමක්ද ආදරේ කියන වචනය එහි විවිධ ප්‍රතිකටවල් තියෙනවා විවිධ මානයන් තියෙනවා මවක් දරුවෙකුට දක්වන ආදරේ දරුවන් දෙමාපියන්ට දක්වන ආදරේ සොයුරු සොයුරියන් එකිනෙකට දක්වා ගන්න ආදරේ මිතුරු මිතුරියන් ඔවුනොවුන් කෙරෙහි දක්වන ආදරය විවාහක අඹුසැමියන් තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට දක්වන ආදරය මේ ආකාරයෙන් ආදරේ විවිධ ප්‍රතිදල ඔස්සේ කතා කරන්නට පුළුවන් ඇත්තටම කියනවා නම් ලෝකයේ මානුෂීය බැඳීම් වල අනිතාලම් කියන්නේ මෙන්න මේ ආදරය තමයි නමුත් මේ ආදරය කියන එක එක සුළු වචනයක් නෙවෙයි එයට වචන රාශියක් එකතු වෙලා තියෙනවා තවත් කෙනෙක්ව හොඳින් තීරුම් ගැනීමට තියෙන හැකියාව අනුකම්පාව පරිත්‍යාගශීලීත්වය කොන්දේසි විරහිතව කර හැකි පරිත්‍යාගය එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය අවංකකම් මිනිස් සමාජතාවලදී වංචා නොකර සිටීම ඒ වගේම තමයි පහත් කොට නොසැලකීම
මෙන්න මේ වගේ ගොඩාක් දේවල් ආදරයක් හඳා පවතින අත්‍යවශ්‍යයි උදාහරණයක් විදිහට අපි හිතමු දැන් මේ වෙන සමාජ සංස්ථා පෙරළියත් එක්ක ගොඩක් අපි දැකලා තියෙනවා පෞල් සංස්ථා බිඳලා යනවා මොකක්ද හේතුව එක්ක ඕන් පතපු ලෝකේ ඕකට ලැබිලා නැහැ ආදරයෙන් බැඳිලා ගොඩක් ආදරේ කරන විවාහ වෙලා නමුත් විවාහ වෙච්ච කාලයක් ගියාට පස්සේ නොයෙකුත් නොගැලපීම් මතුවලා තියෙනවා එකිනෙකා වෙනුවෙන් එකිනෙකාට පරිත්‍යාගශීලී වන්නට බැරි වෙලා තියෙනවා එහෙමත් නැත්නම් අනිත් කෙනා වෙනුවෙන් අවංකව ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා මෙන්න මේ වගේ දේවල් නිසා අද ගොඩක් ප්‍රශ්න පෙර නැගිලා තියෙනවා ඇත්තම කියනවා නම් අපි තදින් විමසා බැලුවොත් සැබෑ ආදරය කියන්නේ භවමය හැඟීමක් ඒ උපදින්නේ හදවතින්මයි ඒ උපදින්නේ අවංක මිනිසුන්ගේ හදවතින් අපිට කවදාකවත් වංක පුද්ගලයෙකුගේ සැබෑ ආදරයක් භවමය හැඟීම් වලින් යුක්ත ආදරයක් බලාපොරොත්තු වෙන්න බෑ මතක තියාගන්න ඔබ ආදරය කළ යුත්තේ ඔබට සැබවින්ම පෙරලා ආදරය කළ යුතු කෙනෙකුට පමණයි මා එසේ කීවේ ඔබ ලබා දෙන ආදරය ඔබට පෙරලා නොලැබුණොත් අවසානයේ ඉතුරු වන්නේ කඳුලක් ඉකිබිඳුමක් වේදනාවක් පමණක් නිසා ඇතැම් විට අපි මිනිසුන් සමග කරන්නේ සංසාර ගමතෙනි සංසාර ගමතෙනවක් වුණත් එය යහපත් අවසානයකින් යුක්ත වන සංසාර ගමතෙනවක් විය යුතුමයි සපුමල් සුවඳක්සේ සීතල රෑ ආමේ හද කුටියට ඔබ හිමිහිට වැඩියා කිසිවකු නෑ දන්නේ ගීපද තයද අල්විස් මහත්මයා ගායනය මහාචාර්ය අමරා රණතුංගයන් තනුව සහ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය දයාරත්න රණතුංගයන් හද සක්මනේ අටවන පියවර සනිටුහන් කරමින් අපි රස විඳිමු සපුමල් සුවඳක්සේ
ඔබතුමිය මීළඟට තෝරගන්නවා ලක්මාලි මහත්මිය හදසක්මන ගීත එකතු වේ. නමවන ගීතය ලෙස මෑතකදී අපි රස විඳී තවත් ඊටාම විශිෂ්ට ගීතයක්. නවපරපුරේ දක්ෂ ගායන ශිල්පියෙක් වන සුනීර සුමංග තමයි මේ ගීතය ගායනා කරන්නේ. හොඳයි. එහෙමනම් මේ ගීතය ඔබ දකින හැටි, ඔබතුමිය රස විඳින හැටි අපටත් කියන්න. දැන් ටික ටික අවසානයටත් කිට් වෙනවා. ඉතින් අවසන් ගීතයට පෙර මා තෝරාගත්තේ මෑත කාලයේදී අසන්නට ලැබුණු ගීත අතරින් මගේ සිත තදින් බැඳගත් ගීතයක්. නෙලා ගැනුමට නොහැකි වූද ගීතය. මේ ගීතය ගායනා කරන්නේ නවපරපුරේ අතිදක්ෂ සුනීර සුමංග. ගීපද රචනා කරලා තියෙන්නේ නාරද විජේසූරිය. නාරද විජේසූරිය මහත්මයා ලියපු ගීත අතුරෙන් ඉතාමත්ම මම ඉතාම ආසා කරන ගීත රාශියක් තියෙනවා. නමුත් මේ ගීතයට තමයි මම වඩාත්ම කැමති. මෑත භාගයේදී හමු වූ ගීත රචකයන් අතරෙන් නාරද විජේසූරිය මහත්මයා ලියන ගීත ගොඩාක් හරීම හදවතට සමීප වෙන ආකාරයෙන් ලියන්නට ඔහුට පුළුවන් වෙලා තියෙනවා. මේ ගීතය සංගීතය කරලා තියෙන කපිලා අපරැක්ක මහත්මයා ඇත්තරම කියනවා නම් මේ ගීයේ ගීත දායකත්වයේ සපයලා තියෙන හඬ, තනුව, සංගීතය මේ ඔක්කොම හොඳින් එකිනෙකට ගැළපීලා තියෙනවා. මේ කියන්නේ නෙලා ගැනුමට නොහැකි වූවද දරා ගැනුමත් නොවේ ප්‍රේමය. බලා දුරහිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය. මේ තියෙන්නේ නොලැබී ගිය ආදරයක්. නමුත් ඒ නොලැබී ගිය ආදරය ගැන තරහක්, වෛරයක්, ක්‍රෝධයක් හදවතේ නෑ. හැබැයි පුදුම ලෝභකමක් ඉතුරු වෙලා තියෙනවා. ඒ හිතට තාම ලොබ බඳිනවා, ඒ හිතට තාම ආදරය කරනවා. නමුත් කරදරයක් කරන්නේ දුර ඈත ඉඳලා බලාගෙන තමන්ගේ පපුව සුසුම් හිර කරගෙන නොලැබිය ආදර දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේ ලෝකේ ආදර කතාවල ගොඩාක් රසයක් ඉතුරු වෙලා තියෙන්නේ මට හිතෙන විදිහට. නිර්මාණාත්මක වටිනා නිර්මාණයක් ලෝකෙට දායාද කරන්න රසයක් ඉතුරු කරන්නේ නොලැබී ගිය ආදරයක්, අහිමි වෙච්ච දෙයක්. මේ ගීතයත් එහෙමයි. මේ ඉතාමත්ම රස ගීතය, ඉතාම අලංකාරමේ මීරු ගීතය පැන නැගිලා තියෙන්නේ නොලැබී ගිය ආදරයක වේදනාවකින් උපන් හිතකින්. නෙලා ගැනුමට නොහැකි වූද දරා ගැනුමත් නොවේ ප්‍රේමය. සුනීර සුමංගගේ හඬත් එක්ක කපිල අපරැක්කගේ සංගීතය හරිම ලස්සනට එකට මුසු වෙලා නාර්ති විජේසූරියන්ගේ පදමාලාවට පණ දීලා තියෙනවා. ගීතේ රසවිඳින්නට පෙර මට ඔබෙන් ඇසිය යුතු යමක් තිබෙනවා. ඕනෑම ගීතයකින් කියවෙන කතාවක් තියෙනවනේ. එය ආදරය, විරහව, එහෙම නැත්නම් සමාජ අසාධාරණය, පරිසර වර්ණනාව, පුද්ගල චරිතයක් ගැන, යම් යම් අවස්ථා ගැන විය හැකි. එවන් විශිෂ්ට නිර්මාණයක් අපේ ජීවිතවලට සමීප කරගෙන රස විඳින්න ඒ අත්දැකීම අපි ලබා සිටිය යුතුමයි කියා ඔබ හිතනවාද? ඇත්තටම මේ නෙලා ගැනුමට කියන ගීත මේ මෑත ඉතා මෑත කාලීන යුගයේදී බිහිවෙච්ච අති විශිෂ්ට ගීතයක් ලෙස තමයි මට දැනෙන්නේ. ඒක හදවතට ඉතාම තදින් දැනෙනවා. මේ ගීය ගායනා කරන සුනීර සුමංග මේ ගීතයට එකතු වෙලා තියෙන හඬ ඒ පදමාලාවට හරිම ලස්සනට ගැලපෙනවා. සහ ඒට යොදලා තියෙන තනුව. ගීතයක් කියන එක ලස්සනට රහට ඇහෙන්න නම් ඒකේ පදමාලාව, ඒ කියන පුද්ගලයාගේ හඬ සහ ඒට ගැළපෙන තනුවක් තිබිය යුතුයි. මෙන්න මේ ත්‍රිත්වයේ එකතුවෙන් තමයි අති විශිෂ්ට ගීත නිර්මාණ බිහි වෙන්නේ.
ඉතින් අපට යම් කිසි දේවල් රස විඳින්න ඒ අත්දැකීම අපට තියෙන්න ඕනේ නැහැ අපට යම් කිසි දෙයක් ඒ රස විඳිනකොට ඒදී අපේ අත්දැකීම කරගෙන රස විඳින්න පුළුවන් හිතන්නකෝ දැන් ලියන කෙනෙක් ඒ කෙනා තමන්ගේ අත්දැකීම් ලියනවා කියලා කියන්න බෑ නමුත් යම් කිසි දෙයක් හිතෙන් මවාගෙන උනත් අපිට අපේ අත්දැකීමක් විදිහට ලියන්න පුළුවන්. ඉතින් ගොඩාක් නිර්මාණ ලිහිවීමේදී ලේඛකයන් සමහර වෙලාවට ඒගොල්ලන් තමන්ගේ අත්දැකීම් ලියනවා. සමහර වෙලාවට නෙවෙයි ගොඩක් වෙලාවට. ඒ අත්දැකීම් සහ සමාජයෙන් ලද යම් යම් දේවල් එකතු කරගෙන තමයි ඕ නිර්මාණකරණයට පෙළඹෙන්නේ. නාරද විජේසූරි කියන්නේ මෑත කාලයේදී බිහි වුණු අතිදක්ෂ පද රචකයෙක්. ඔහුට හරිම ලස්සන සිත් ඇදගන්නා සුළු වදන් මාලාවක් තියෙනවා. මේ ගීතේ මම දකිනවා හරිම ලොකු ලස්සනක්. ඒක අහන්න අහන්න ආසයි. ඒ කියන ස්වරූපය සහ ඒකට එකතු වෙලා තියෙන සංගීතය මේ සියල්ලම මේ ගීතයට අලුත් පණක් දීලා වගේ. හොඳයි අපි රසවිඳිමු නාරද විජේසූරිය නම් ඒ දක්ෂ ගීපද රචකයා විසින් විරචිත කපිල අපරැක්කයන් විසින් සංගීතවත් කළ මේ අපූර්ව ගීතය. සුනීර සුමංග නවක දක්ෂ ගායන ශිල්පියාගේ මියුරු හඬේ එස් පනා පිට බිඳුනු හීනෙක ලොවට රහසෙන් සැරිසැරීමයි. හිත පුරා හිඳින්නට වරම් නැති සොඳුරු සයනක නිදිවැරීමයි. අද සියහඬ හදසක්මන නමවන ගීතය. ගැනීමට නොහැකිවත අත්හැරීමත් නොවේ ප්‍රේමය බලාදුර හිඳ අකානුකරම සුසුම් පපුවක ඉරකිරීමය ළඟ ඉඳන්
सागरिनिमिनु परनि पिंबसं सीकिरिम पन पिटिं मुलु सिरुर रंदि एक महित कट लोब बैंदीम निलागनु मत नुहकियु मत नुवे प्रेमय बलादुर इंद पतानु करम सुसुम पपुरक किरिमय तक्माले धर्मवंश नमो अपे आदरणीय हेदि सोयरियगे गीपोते पिटु अतरिन अगे एतुलु हद गब तुलट पिविसेमिन अय मेतेक रसविंद एति गीत समुच्चयेन सियहंड सहोद श्रावकयिन वेत विवर कल हद सक्मने अवसान इम वेत दैन अपि एलंब तिबेना अद हद सक्मने अवसानीय सनिटुहन करन्नट कलिन अपट कियन्न मे गीतये ओब दकिन विशेषत्वय දන්නෙමනතු කාල වේලාවන් ගෙවි ගිහින් දැන් අපි වැඩසටහනේ අවසානයේ ටික ටික කිට් වෙනවා අවසාන ගීතය වශයෙන් මම තෝරාගත්තේ මම ලියපු තවත් එක ගීතයක් සඳක් තිබුණා ගීතය මේ ගීතය ගායනා කරන්නේ වෛද්‍ය පෝෂණි වණිකසේකර මහත්මිය ඇය සංගීත විශාරද විරියක් ඒ වගේම ගීතයට තනුව දැම්මේ සංගීත සැපයේ තවත් සංගීත විශාරදයෙක් ඔහු දර්ශන වික්‍රමතුංග මහතා මේ ගීතය ගැන කියනවා නම් අපි මෙන්න මෙහෙම හිතමු සඳ පායනවා තරු පායනවා හැබැයි මට ඒක වෙනසක් දැනුනේ නැහැ මම සඳ තරු හිතුවේ රැයෙන් දහවලි රැය වෙන කන්න තවත් දේවල් හැටියට විතරයි නමුත් එක දවසක ඔබ ආවා මට දැනුනේ මගේ හදවත ඇතුලේ විදුලි අකුණු පහරක් වැදුනා වගේ අන්න එතෙන් පස්සේ මම සඳේ ලස්සන දැක්කා සඳ දිවිසෙනවා සඳ වතුර වැටලා තරු දිලිහිනවා මම දකින්න පටන් ගත්තා මට ලැබුණේ ටිකක් කල් ගිහිල්ලා මම වියපත් වුණාට පස්සේ ලැබිච්ච ආදරයක් ඉතින් වියපත් කෙනෙක් ආදරයක පැටලුනහම කවුරුවත් නොමැති විපතු කෙනෙක්ට කවුරු හරි හම්බ වුණාම ලෝකෙ මිනිස්සුන්ට ඒක ටිකක් පුදුමයක් වගේ. ඔවුන් හැමදිනම විමසුම් ඇසින් ඒ දෙස බලනවා. ඉතින් මේ පුද්ගලයා කියනවා මේක විමසුම් පාන ඇස් ඇති මිනිසුනේ දැනගන්න. මලක් නොපිපුණු තුරු හිසට එක මලක් මල්යායක්. විමසුම් බෙලුම් පාන මිනිසු දැනගන්න. මම හිතේ හරියට මලක් නොපිපිච්ච ගහක් වගේ. ඉතින් මට පිපිච්ච මෙන්න මේ පුංචි පොහොත්තු මේ එක මල මට දැනෙන්නේ මල් යායක් වගේ. අන්න එහෙම තමයි ආදරය කියන දේ. එය නොලැබී තිබුණ කෙනෙකුට එය ලැබුණාම දැනෙන්නේ මහා වටිනා සම්පතක් පහළ වුණා වගේ හැඟීමක්. මේක මේ ආදරේ කියන එක මෙතන කියවෙන්නේ ඇත්තටම හුදකලාව සිටපු කෙනෙකුට පෙම්වතියක් හෝ පෙම්වතෙක් ලැබීම නිසා එයාට දැනෙනු හැඟි. හැබැයි අපි මිනිසුන් වශයෙන් ගත්තොත් මිනිසුන් පමණක් නෙවෙයි සතුන්වත් ඕනෑම කෙනෙක් කැමති ආදරේ විඳින්න ආදරය අත්දකින්න. මනෝවිද්‍යාවෙන් හා සම්බන්ධව අපි කතා කළොත් ආදරය සහ අයත්භාවය කියන හැඟීමට මනෝවිද්‍යාවෙන් ලොකු තැනක් ලැබෙනවා. පුංචි ළමයෙකුණත් යහපත් වැඩිහිටියෙකු ලෙස වර්ධනය කරන්නට ඔහුට කුඩා කාලයේදී නොඅඩුව නොමසුරුව දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ ආදරය ලබා දිය යුතුයි. ඇත්තම කියනවා නම් මානව සම්බන්ධතාවල මූලික අනිතාලම වෙන්නේ මිනිසුන් එකිනෙකා කෙරෙහි දක්වන ආදරය කරුණාව දයාව වැනි
මාංශීය හැඟීම්. ඉතින් ලෝකයේ දෙස ලස්සන ඇහැකින් බලන්න නම් ඒ කෙනාගේ හිත අර මාංශීය හැඟීම් වලින් පිරෙන්න ඕනේ. විශේෂයෙන්ම ආදරෙන් පිරෙන්න ඕනේ. මේ ගීතේ කියවෙන්නේ අන්න ඒ වගේ දෙයක්. ලෝකයේ දෙස ලස්සනට බලන්න පුරුදු වෙච්ච ආකාරය කොහොමද ඒ ලස්සනට බලන හැඟීම ආවේ කියන එක. එදිනෙදා ඔහේ පාවිලා යන ඉබේ ගත වෙච්ච දවස් වෙනස් වෙච්ච හැටි කියන ගීතයක් මේක. ඉතින් අහලා බලමු අපි ඒ ගීතය. අපි දැන් දැහැන් ගත වෙමු ඔබතුමියගේ මේ ගීතය සමඟ. ගායනය පෝෂණී වණිගසේකර, තනුව සංගීතවේදී දර්ශන වික්‍රමතුංගයන්. මලක් නොපිපුණු තුරු හිසට එක මලක් මල් යායා. අද සිහඬ හදසක් මන රස සුඳුරු චාරිකාවේ අවසන් ගීතය. සුනිසල් සිත්තරණේ තැනින් තැන ආනන්දනීය සුනිල අහස වෙත අතුපතර විහිදි සොඳුරු ගීතුරු සමුච්චයක
අක්මුල් වීද ගිය සාර පස සොයා ගිය රස සුඳුරු චාරිකාවට අදට විරාමයක් තබන්නට කලින් දැන් අපි සූදානම් වෙන්නේ අද හද සක්මන අතරතුර ශ්‍රාවක සෞද්දයින් වැඩිම ප්‍රමාණයක ගිසිත් නැවතුණු ගීතුර වෙත නැවත පියමන් කරන්නට අපි බලමු ඒ කොතැනද කියලා මේ ගීත 10 කෙමෙන් කෙමෙන් දිගහැරෙන විට ලක්මාලි ධර්මවංශ මහත්මිය ඔබතුමියගේ රසඥතාවේ විචිත්‍රවත් බව මෙන්ම දිග පළල ගැඹුර ගැන දල සටහනක් මගේ සිතේ ඔබ සනිටුහන් කළා. ඉතින් මට හිතෙනවා ලක්මාලි ධර්මවංශ මහත්මිය ඔබ අහසක් අහසේ නෑ වලාකුළු මිසක් උස් කඳු නෙවෙන. ඒ වගේ ඔබත් සුන්දරත්වයේ මිහිර කැටි කරගත් කාලය ඉක්මනින්ම හමාර වීම ලෝක ස්වභාවයක්. ඒ ධර්මතාව සියහඬ හදසක්මන හෝරාවටත් එලෙසම උරුමයි. ඉතින් හදසක්මන රස සඳුරු චාරිකාව නිමා කොට සමුගෙන යන මත්තෙන් සියහඬ වෙනුවෙන් ලක්මාලි ධර්මවංශ මහත්මිය ඔබතුමියට මා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. වැඩ රාජකාරී බොහොමයක් ඉදී තිබියදී ඒවා මදිකට හෝ පසිකලා අප වෙනුවෙන් ඔබේ වටිනා කාලයෙන් හෝරාවකටත් වඩා කාලයක් වෙන් කිරීම ගැන ඔබේ හදවතේ රැඳි රසවින්දනයේ සුන්දරත්වයෙන් මේ හෝරාව කිසිදු හිස්තැනක් නොමැතිව පුරවාලුවාටත් ඔබට බොහොමත්ම ස්තුතියි. ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඒ වගේම ඔබේ කලා කටයුතු සියල්ල මල්පල ගැන්වේවායි අප සුභ ප්‍රාර්ථනා ගෙනෙනවා. නිදුක් නිරෝගී චිරජීවනයේ සපිරි වාසනාවන්ත හෙට දවසකට සියහඬ පවුලේ සුභාසිංචන නිබඳවම ඔබට හිමි වෙනවා. විශේෂයෙන්ම මිනිස් වෙසින් පෙනී සිටින දෙවිවරුන් වැනි ඔබවන් සියලුම හෙද හෙදියන්ටත් සෞඛ්‍ය සේවයේ නිරතව අමිල සේවයක් අප වෙනුවෙන් කරන සියලුම දෙනාටමත් අපේ සුභාසිංචන අපි හදවතින්ම පිරිනමනවා. කාලේ සෙමෙන් සෙමෙන් කිවිලා කිහිල්ලා හද සක්මනේ ඔගලොත් එක්ක මේ සයිබා අවකාශයේ මට සැරිසරන්න තිබුණු අවස්ථාව දැන් ටිකින් ටික නිමා වෙන්න කිට්ටු වෙලා තියෙනවා. ඉතින් මාත් එක්ක මේ සයිබා අවකාශයේ සැරිසරුවට මගේ හදවත හඳුනගත්තට මාත් එක්ක හද සක්මනේ දෙන්නට ආවාට සහෘද අසන්නනි සහෘදයනි ඔබ හැම දෙනාටම ස්තුතියි. ජානි ඒ වගේමයි ඔබට බොහොම ස්තුතියි නිසක් කාර්යයට මාව සම්බන්ධ කරගත්තට. මේ ලැබිච්ච අවස්ථාව මම හරිම සතුටින් බාරගත්තා. මොකද ස්වභාවිත ගීත පණ පොවන්න ඕනෙ කාලෙක අපෙනුත් යම් දායකත්වයක් ඒ සඳහා ලබා දෙන්නට පුළුවන් නම් ඒක ලොකු වටින දෙයක් කියලා මම හිතුවා. ඒ වගේම මම හිතනවා ඔබලා මේ කරන කාර්ය හරිම වැදගත්. අපි හිතන ආකාරය අපිට තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඒ වගේම තවත් අය හිතන ආකාරය අපිට අහන්නට පුළුවන්. නිතර නිතර ඇහෙන ගීත, නිතර නොඇසෙන ගීත, ඒ වගේම නිතර නොඇසුන අපි ඇසිය යුතු ගීත, මේ වගේ හැමදේම අපිට අහන්නට සලස්වනවට ඔබලාට ගොඩක් ස්තුතියි. ඒ වගේම හද සක්මනට සියහඬ ආයතනයට මගේ ආදරබර ස්තුතිය පිරිනමනවා. ඔබලාගේ මේ ආයතනය දිනෙන් දින දියුණු වේවායි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සෞද හිතවතුනේ හිතවතියනේ, අප මේ පසු කරන්නේ මිනිස් ඉතිහාසයේ ඛේදනීයම කාලවකවානුවක්. සමස්තයක් ලෙස ලෝකයම භීතියෙන් ශෝකයෙන් මෙන්ම ප්‍රියයන්ගේ වෙන්ව යෑම් වලින් තැතිගැන්වූ අවස්ථාවක්.
මුළු ලොවම විශාලාවක් වෙමින් පවතින අවස්ථාවක්. ඉතින් අදට හද සක්මන අන්තයේදී ඔබට මා සමුදෙන්නට මත්තෙන් ඔබ සියලු දෙනාටම සකල ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය සැනසීම සැලසේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ආදරණීය ශ්‍රාවකයනි, තවත් සුන්දර රසවත් හදවතක සක්මනක් සමග අප ඔබ හමුවට එන පොරොන්දුවෙන් අදට ඔබෙන් සමු ගන්නවා ජානි වසන්ති. හිස් අවකාශයේ ඉසව්වක අර්ථයෙන් සුවිශාල කඳු මුදුන් තනන එහි නිම්නයන් ඔස්සේ ගලා බසින්නට සෙනෙහසෙන් සරුසාර දිය දහර මවන සහෝද ශිල්පීන්ටත් එදිය සිසිලස විඳිමින් නිරන්තරයෙන් එහි අසබඩ රැඳිමින් සියහඬ මිටියාවත සුන්දර කරවන සහෝද රසික ඔබටත් තුති පුදමි. දිගාසිරිපතමිනි සෙනෙහබර නවාතන සියහඬට ඔබ සැමට සුබ රාත්‍රියක්. රේඩියෝ සත්කාරය සිය හඬ.